බංගලාදේශ කණ්ඩායම කියන්නේ තමන්ගේ රටේදී පරාජය කරන්න අමාරු කණ්ඩායමක් බවට පසුගිය කාලෙ පත් වෙලා තිබුණා. මිනිසා බංගලාදේශ ආපු ඉංගලන්තයට වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමටත් බංගලියන් ඉස්සරහා දන නවන්න සිද්ධ වුණා. කොමුණත් මේ වෙද්දි ඒ තත්ත්වය වෙනස් වෙලා කියලා සිම්බාබ්වේ කණ්ඩායම ලෝකෙටම පෙන්නුවා. අවුරුදු 17ක් විදෙස් රටකදී ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගෙන තිබුණේ නැති සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්නේ කාලෙකට පස්සේ. මේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු දෙයක් කරපු තුන්ගිරව ක්‍රීඩක සිකන්ඩර් රාසා ජයග්‍රහණය ගැන කියලා තිබුණේ අපූර්ව කතාවක්. මේක මගේ ජීවිතේ ලබාගත් පළවෙනි ටෙස්ට් ජයග්‍රහණය. 2013 අපි පාකිස්තානයේ පරාජය කරද්දි මම හිටියේ කණ්ඩායමේ දොළොස් වෙනි ක්‍රීඩකයා විදිහට. ඇත්තටම එදා ලොකු සතුටක් දැනුණා. අද ඊට වඩා සතුටුයි මම කණ්ඩායමේ ඉදිරි ජයග්‍රහණයක් ලැබුවු එක ගැන. මොකද අපිට වැඩි ටෙස්ට් තරඟ සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලැබෙන අවස්ථාවෙන් උපරිම කරන්න ඕන. රාසා කියන්නේ මේ වෙලාවේ සිම්බාබ්වේ කණ්ඩායමම ලොකු සතුටකින් ඉන්නේ කියලා. අපි දැන් ගොඩක් සතුටින් ඉන්නේ. මොකද අපි පිටින් පන්දුවෙන් වගේම පන්දු රැකීමනොත් ලොකු දෙයක් කළා මේ තරඟේ. බංගලාදේශ කණ්ඩායම කියන්නේ තමන්ගේ රටේදී ශක්තිමත් කණ්ඩායමක්. ඉතින් බංගලාදේශය පරාජය කරන්න ලැබුණේ අපට ලොකු සතුටක්. 2019 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරඟ වලින් සිම්බාබ්වේ කණ්ඩායම එක්සත් අරාබි එමිල් රාජ්‍ය කණ්ඩායම හමුවේ ලබාගත් අනපේක්ෂිත පරාජය නිසා සිම්බාබ්වේ කණ්ඩායමට ලෝක කුසලාන බලාපොරොත්තුව අතරින් වුණා. මේ අමීරි මතකය අමතක කරන්න මේ ටෙස්ට් ජයග්‍රහණය ටිකක් දුරට උදව්වක් ලැබුණා කියලා තමයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ වීරයා වුණු සිකන්ඩර් රාසා කියන්නේ. ලෝක කුසලානයට සෙල්ලම් කරන්න අවස්ථාව අහිමි වුණේ කී දුක තවමත් මගේ හිතේ තියෙනවා. මේ ජයග්‍රහණයෙන් ඒක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. මම වගේම අපේ කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයෝ ලෝක කුසලාන අවස්ථාව අහිමි වීම එක්ක ගොඩක්ම මානසිකව වැටුණා. ජයග්‍රහණ ලබාගෙනම තමයි ටික ටික ඒ අමීරි මතකය හිතින් අමතක කරන්න පුළුවන් වෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් පාට සුබ දවසක්.